pelle ansedo satya anarthe yudisa surakshita kirimata darana vayama sampatti war සම්පත්තියකට එක්ක අදත් එකතුලෙන යාළුව සෑම සෙදෙනා සාදරයෙන් පිළිගන්නවා මම අද කියලා දෙන්න යන්නේ ගොඩ දෙනෙක් කියලාපු ලොකු වීඩියෝ එකක් තමයි මේක මේක ඇහිලා වසී සම්බන්ධව ඉතින් වසී සම්බන්ධව ගොඩක් දෙනෙක් මට පෞද්ගලිකවත් මැසේජ් කරලා අහලා තිබ්බා පෞද්ගලිකව කෝල් කරලත් ඇව්වා වසීයක් කරගන්නේ කොහමද වසීයක් කරලා දෙන්න පුළුවන්ද මට මෙන්න මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ මගේ දැන් විවාහ වෙලා ඉන්න එක්කෙනා මාත් එක්ක නෑ යා වෙන එක්කෙනෙක් එක ගිහිල්ලා මට යන්න ලබා ගන්න ඕනේ මං යන්න ගොඩක් ආදරේ සමහරු කියනවා මං මම ආස කරන කෙනෙක් ඉන්නවා යාමට කැමති නෑ ඉතින් එහෙම ගොඩක් විවිධ මත තියෙනවා ඉතින් මේක ආදරය ගැන හරියටම දන්නේ නැති කට්ටිය තමයි මේ මැසේජ් කරන ඉතින් සමහරු ආදරෙන් අඳ වෙලා සමහරු ආදරෙන් අඳ වෙලා තමයි ඉන්නේ අත්‍තරම ඉතින් මෙන්න මේක සත්‍ය කතාව ඉතිහාසයේ තුර ගත්තොත් ඉතිහාසයේ ගලාගෙන ආකාරයක් ආපු ආකාරය ගත්තොත් එහෙම මෙන්න මේ ආකාරයට සඳහන් කරන්න පුළුවන් මේක ඉතිහාසයේ වංශ කතා තුර සඳහන් ආපු පරිදි මෙන්න මේ ආකාරයේ ඉතින් හැමදාම ඉතින් උනේ ආදර කතාවල අවසානයේ දුක. ඒක තමයි සත්‍ය. ඒක මෙන්න මේ ආකාරයට මෙන්න මේ සඳහන් කර හැකි ඉතිහාසය ගත්තොත් දෙවිවරු පව ආදරෙන් පැරදිලා හැබැයි දෙවිවරු වශී කරගන්න ගියේ නැහැ. මෙන්න මේකයි සත්‍ය ඉති වශී කරගන්නේ වැඩක් නැහැ. වශීයක් කරගත්තට වැඩක් නැහැ. මොකද එතකොට ඒක ආදරයක් නැති වෙන්න පුළුවන් සමහරවිට පිස්සු වැඩෙන්න පුළුවන්. සමහර වශී තියෙන පිස්සුවෙන් ගන්න නේවා. ඉතින් ඒක කරන්න බෑ කරන්න හොඳ නැහැ. අන්න ඒක අනිවාර්යෙන් දැනගන්න. මම වශීයක් කියන්නේ නෙමෙයි කියලා දෙන්නේ මෙන්න මේ කාරණාව දැනගන්න අනිවාර්යයි. කාළිය ආදරය කරාට සිවට සිව බැන්දේ පාර්වතීව. රාධ පෙවුනාගේ පෙවුනාට කිෂ්ණගේ නමට කෘෂ්ණ අයිති උනේ ලක්ෂ්මිට. කාසි බිරිඳ වුණාම බජරාම්ට. ලෝකෙ කිව්වේ හොරගෑනි කියලා මන්තානිට. පේරු ඉපදුනේ දේව් වෙනුවෙන් වුණාට දේව් නැවතුනේ චන්දමුඛී ගාව. නෝගයි සත්‍ය කතාව. මාදලි මවක් වුණාට කෝවලන්ගේ ලේයට කෝවලන් නැවතුනේ කන්නගී ගාව. ජීවිතය බෙදාගත්තේ දෙන්නෙක් වුණාට තව කෙනෙක් තනි වුණා ආදරය කතාවල. මහලොකු ආදරේ හැමදාම උනේ එකෙක් විඳිද්දි අනිත් එකා විඳවන එක. ඔන්නෝගයි ලෝක සත්‍ය. කිසි දෙයක් සත්‍ය නෑ, කිසි දෙයක් සදාකාලික නෑ. හැමදේම අනිත්‍යයි, හැමදේම අස්ථිරයි. මේ කතා කරන මමද, මේක අහන ඕගොල්ලෝද කවදාවත් ජීවත් වෙන්නේ නෑ. හැමදාම කවදාරි දවසක මැරෙන. ඒ නිසා තමන් ආදරය කරන කෙනා තමන්ට ආදරේ නැත්තම් ඒ කෙනාගේ ආදරේ හොයාගෙන යන්න එපා. ඔබට ආදරය කරන කෙනෙක් හැම වෙලාවෙම රැඳී සිටින්. ඒක තමයි දෙන්න පුළුවන් හොඳම උපසෙද උපදෙස. වසී කරගන්න එපා. වසියක් කරගෙන විවාහ වෙලා වැඩක් නැහැ. මේ ඕගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ආදර කතා කාළි ආදරය කරේ සිවට වුණාට සිව බැන්දේ පාර්වතිය. ඉතින් මේ දෙවිවරුන්ටවත් වසී කරලා ගෙන්නගෙන තියාගන්න තිබ්බා. ඒ තියාගත්තේ ඒක තමයි ප්‍රශ්නේ. ඒක ප්‍රශ්නාර්ථයක්. ඕගොල්ලෝ මේකෙන් දෙයක් ගත්තා නම් ඉතින් පල්ලෙන් කමෙන්ට් එකක් දායන් මම අද ගෙනා වෙනස්ම වීඩියෝ එකක්. ගොඩක් හිතලා බලලා ගොඩක් දේවල් කල්පනා කරලා ගොඩක් විදිහට ගලපලා තමයි මේක ගෙනාවේ. ඉතින් ඕගොල්ලෝ හොඳම දන්න දෙයක් තමයි ක්‍රිෂ්ණ. ඉතින් රාධ පෙවුණා ක්‍රිෂ්ණගේ නමට. ඒත් ක්‍රිෂ්ණ අයිති උනේ ලක්ෂ්මිට. මොනවායි සත්‍ය. කාසි බිරිඳ වුණා බජරාම්ට. ඒ වුණාට ලෝකෙ කිව්වේ හොරගෑනි කියලා මන්තානිට. ඒකයි සත්‍ය. හැමතැනම එහෙම තමයි. මේ අද ලංකාවෙත් එහෙම. හැබැයි අද ලංකාවේ දෙහි වරුන්ට වැඩිය මිනිස්සුන්ගේ තමයි ගොඩක් මේලා තිති. මේ ආදර මේ ආදරේ බෙදාගත්තේ දෙන්නෙක් වුණාට තව කෙනෙක් තනි වුණා. ඒක තමයි ආදර කතාවල ස්වභාවය. මහ ලොකු ආදරේ හැමදාම උනේ එකෙක් විඳිද්දි අනිත් එකෙක් විඳවන එක. ඒක තමයි සත්‍ය. එහෙනම් ඔබ සමන් තෙරුවන් සරණ. මේ වීඩියෝකින් යම් කිසි දෙයක් ලබා ගත්තら අනිවාර්යෙන් පල්ලෙහෙල් කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දායන්. ඔබ සමන් තෙරුවන් සරණයි.